ටයිටැනික් නැරඹීමට ගිය ටයිටන් ඛේදවාචකයේ පිළිබඳ සිද්ධිය පසුගියදා ලොව පුරා විවිධ පුවත් නිර්මාණය කළා. එවන් තත්වයක් තුළ මීට වසර 9කට පමණ පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධියක් පිළිබඳව මෙවන විට යලිත් මතකයේ අවදි වී තිබෙනවා. මෙම සිද්ධියත් ටයිටන් සබ්මැරින ඛේදවාචකෙන් මිය ගිය බිලියනපති ව්‍යාපාරික හමිෂ් හාඩින් හා සම්බන්ධයි. මෙම අවාසනාවන්ත මොහොත සංචාරයට සහභාගී වූ පස් දෙනා අතරින් වඩාත් අවධානයට ලක් වූ පුද්ගලයා වුණේ 58 හැවිරිදී බ්‍රිතාන්‍ය ජාතික හමිෂ් හාඩින්. බිලියනපති ව්‍යාපාරිකයෙකු වන හමිෂ් හාඩින් දක්ෂ ගුවන් නියමුවෙකු දවනවා. මෙම ඛේදජනක ඉරණමට ගොදුර වූ හමිෂ් හාඩින් හරියටම මීට වසර 9කට කලින් එනම් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හමිෂ් හාඩින් තම දරුවන් දෙදෙනාගෙන් 8 හැවිරිදී වැඩිමල් පුත්‍රයා සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණිය අවස්ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයේ අසලදී අස්ථානගත වී තිබුණා. ඒ අස්ථානගත වී තිබූ මුදල් පසුම්බිය එදා හමු වුණේ 18 හැවිරිදී තිරණ බණ්ඩාර දිසානායකටයි. ඔහු ඒ ආසන්නයේම නිවසක පදිංචි තරුණයෙක්. අරගෙන ඇවිල්ලාම ලොකප්පච්චිට දුන්නා මේ හම්බෙච්ච මේ පර්ස් එක කියලා. ඊට පස්සේ මේකේ තියෙන්නේ ලංකාවේ මුදල් නෙමෙයි ඩොලර් සහ යුරෝ. ඒ පර්ස් එකේ තිබ්බා කන්ටැක්ට් නම්බර් එකක්. අපි ඒකට කෝල් කරා. කෝල් කරෙන් පස්සේ හමිෂ් හාඩින් කියන පුද්ගලයා ලංකාවෙන් යන්න. නමුත් කෝල් එක දීලා පර්ස් එක අපි ළඟ තියෙනවා කියද්දී ආ හරි සතුටින් ඉක්මනට ෆ්ලයිට් එකේ ටිකට් එක කැන්සල් කරගෙන කුරුණෑගලට ආවා. ගෙදරට ඇවිල්ලා ගෙදර ආයෙන් පස්සේ කිව්වා අර පර්ස් එකයි සල්ලි නේ වැදගත් වෙන්නේ. එයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකයි එයාග්‍රාෆ් ලයිසන් එකයි. ඉතින් එයා ඩොලර් ටික මට සම්පූර්ණ තෑගක් වශයෙන් දුන්නා. එපා කිව්වා. නමුත් එයා මට දුන්නා ඒක. දීලා ඉවරලා අපි කුරුණෑගල ඇතුගල ගියා. ඇතුගල ගිහිල්ලා අපේ ගෙදරින් ආය දවල්ට කාලා තමා නැවත එංගලන්තයට යන්න ෆ්ලයිට් එක තිබ්බේ. සති දෙක තුනකට උඩදී මේ සිද්ධිය වෙන්න ගලමුත් මට කතා කරන්න. නිතරම වගේ කතා කරලා සුවදුක් තමාන්නේ. මොකද්ද යාගෙන් උදව්වක් ඕනිද? ඒ වගේ දේවල් තමයි ඉතින් අහුවේ. මේ හරි තමයි ගොඩක් කෙනා ඉතින් මේ හරි ෆොටෝ සිනමා ගන්න. කුරුණෑගල ලස්සන තැනකට කොහොම හරි ඔයගොල්ලෝ අරගෙන ආවා අවසාන මොහොතේනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.